Aivot, patali, tavat, ekkana katavak. Adapi kata karanne, vishesha matrugavak yatati. Ekenne, prathamen kiyanno. Subscribers la 10,000 sigma seemawa api ikmawa giya. Evenwen oba siyalu denatama prathamen stutiwanta wenawa me avasthawedi. Mokada maasa 3k gane keti kaalayakin apa wata 10,000 pirisa ekathu wima sambandhe mama hisanama aachara karana. Evenwima thamai me vishesha wedasadanada ogolu wen idiripat karanne. Ogolu danwa mokadda kiyala danatamat mama ad ekak damma. Itin ada api katha karanne giniyawi saha gini keliyana naatye pasubimbu e vishesha charitha kīpayak pilibanda. Sunil Amarasinghe නමත් සුන්නා කියන්නේ කවුද? එතනින් ගියා නාරාහෙන් පිට පීටර් කියන්නේ කවුද? ඇල්බර්ට් නමත් ඇල්බා කියන්නේ කවුද? තුම්මුල්ලේ පද්මේ කියන්නේ කවුද? රැඳී සිටින අද වැඩසටහනත් අපි කතා කරමු වැඩිදුර මේ පිළිබඳව. වැඩසටහන පටන් ගන්න කලින් අපි ඔබට පොඩි දැනුවත් කිරීමක් කරනවා. ඒ තමයි අපි අදහස් කරගෙන ඉන්නවා මහරගම අපේක්ෂාව බලාපොරොත්තු වීම දැස් දල්වා බලා සිටින ඒ අසරණ ජීවිත වෙනුවෙන් සතුටක් රැගෙන යළිත් දවසක් අපි යන්න මීට ප්‍රථම අපි වැඩසටහන් කීපයක් කරා. ඔව් ඉතින් අපේම සහෝදර සහෝදරයන් අපේම අම්මලා තාත්තලා අපේම නංගිලා මල්ලිලා අපේම දූල දරුවලා තමයි එතන ඉන්නේ. අපේක්ෂාව පොඩි සතුටක් බලාපොරොත්තු වෙන ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අරගෙන අපි ඒගොල්ලොත් එක්ක පොඩි සතුට වෙලා ඉන්න දවසක් මම කියන්න මහරගම අපේක්ෂා රෝහල. ඒකේ ඉන්න අසරණ අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් අම්මලා තාත්තලා වෙනුවෙන් පොඩි සතුටක් අරගෙන සුළු දෙයක් අරගෙන අපි යන්න පොඩි වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඕගලන්ටත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම දිනය වෙලාව කියන්න. ඉදිරි වැඩසටහනකදී ප්‍රථම දේ තමයි අපි සල්ලි කායින්වත් එකතු කරන්නේ නැහැ, ඉල්ලන්නේ නැහැ, අපිට දෙන්නත් එපා. ඕගොල්ලෝ පැමිණින් අපිත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා ගිහිල්ලා අවශ්‍ය ද්‍රව්‍යයක් රැගෙන ඒ කොටසෙන් මොකක් හරි අරගෙන ඒ නම් කරන ලිස්ට් එකකින් මොන හරි අරගෙන අපිත් එක්ක ගිහිල්ලා ඒක අපි උන්ට ලබා දෙමු. ඉදිරියට මම මේ පිළිබඳව දැනුවත් කරන්න. හරි. ස්තුතිවන්ත වෙනවා නැවතත් අපිත් එක්ක රැඳී ඉන්න සියලු දෙනාටම. අපි යමු කතාවට. අනුරේසස් මහත්මයා විසින් ගිනි අවිසා ගිනි කෙලි කියලා පොත් කීපයක් ලිව්වා. ඉතින් ඒවත් එක්ක යන ප්‍රධාන පෙළේ චරිත කීපයක් උපයෝගී කරගෙන පෞගී කාලයේ එක්තරා නාලිකාවක ගිනි අවිසා ගිනි කෙලි නමින් කතා මාලාවක් පැවැත්තුණා. ඒකේ ඩැඩිස් කියන නම කියන්නේ අමරසිංහගේ ඩැඩිස් සිසිල්ඩාද සිල්වා. සෝරි, ඩැඩිස් සිසිල්ඩා සිල්වා ද නෑ, සිසිල්ඩා සිල්වා නොහොත් ඩැඩිස් අමරසිංහ කියන්නේ මහා සරපුරුෂ කාන්තාවල් ලෙසට ඒක පෙන්වලා තිබ්බා. පළවෙනිම කියනවානේ මොනසාරි අහිංසකයි, පාඩුවේ පැත්තකටලා ඉන්න අම්ම කෙනෙක් චින්තකගේ අම්මා. ඉතින් මම කතා බහ කරා එයත් එක්ක. දැන් ඉස්සරහට වීඩියෝ එකක් කරන්න මම බලාපොරොත්තු ඉන්නවා. එතකොට ඔයගොල්ලෝ දැක් ගන්න හම්බේ. බලමු මේ තාම එක පෙන්ඩින් තත්ත්වේ තියෙන්නේ. ඉතින් ඒ වගේ බොරු ප්‍රතිරූපයක් මවලා ඒකේ ලොකු කැරක්ටර් එකක් කරලා තිබ්බා ඒ මිනිස්සයා. හරි. කවුද මේ ඔයගොල්ලෝ හැමෝම ආදරය කරන වැඩදාන සුන්නා? අදින් පස්සේ සමහරට මාතේ බොහෝ පිරිස තරහ වෙන්නත් පුළුවන් මේ එලිදරව් කරාට පස්සේ. මොකද මගේ යුතුකම ඇත්ත ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීම. ඔය කතාවේ තරමට සුනිල් නැත්තම් සුන්න කියන චරිතය මහ පුම්බව චරිතයක්. පුස් බැලුවක් වගේ දෙයක් තමයි සුනිල් කියන චරිතය. ඇත්ත ජීවිතයේදී අමු කුඩ්ඩෙක්, ඒ කියන්නේ මද්‍රව්‍ය වලට කුරු වෙච්ච රේස් බුකියක් කරපු උපාලි රංජිත් අමරසිංහ නොත් තුම්මුල්ලේ පද්මේ කියලා කියන්නේ මගේ තන දෙන්න එයාගේ අයියා. එයාගේ අයියා තමයි ඔය සුනිල් කියන්නේ. සුනිල් රට ගිහිල්ලා ආපු කෙනෙක්, දැඩිව මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. ඔය කියන තරම් කලණ ගුණසේකර රඟපාන ඇක්ස් ගාලා දාලා නිවන ඇඩ් එකක් දාලා. ඉතින් අපි අරගල භූමියේදී දැක්කා කලණගේ
කිරියාව කවුද කියන එක හොඳ රඟපෑමක් කරා. ඉතින් ඒ ගැන මම වැඩි කතා කරන්න යන්නේ. ඉතින් ඒක හරි පුස් චරිතයක් කියන තරම් ඔය එක මර්ඩර් එකක් ගාලා දිනවා. දැන් ඔතන ඇත්තටම සුනිල් කියන චරිතයට සමාන කරන්න පුළුවන් චරිතයක් කොටියකට හිටියා. සුදා. සුදා හොඳ චරිතයක්. ඒතර සුදාගේ පුතා මාත් එක්ක කතා කරා. දැන් හිට නිතර තව විස්තර ටිකක් දෙන්න තියෙනවා. ඔවුන් පාඩුවේ ජීවත් වෙන අහිංසක දරුවෝ. ඉතින් තව හිටියා නිකාඩෝ. ඔගොල්ලෝ බලන්න ඇති නිකාඩෝ නොවත් ෂෙල්ටන්. ෂෙල්ටන් කියන චරිතෙත් බොහොම දරුණු චරිතයක්. ඉතින් ඒගොල්ලොත් ඇවිල්ලා හොඳට වැඩ කරපු මිනිස්සු නෙමෙයි. උනාට හරි දරුණු චරිතයක්. සහ කොටියගොඩ නිහාල් කියන චරිතය බොහොම දරුණු චරිතයක්. ඇත්ත ජීවිතය මම කියන්නේ ඇත්ත ජීවිතය බොහොම දරුණු චරිතයක්. ඒතර උපාලි රංජිත් අමරසිංහ ඇවිල්ලා කොච්චර කසිප්පු පෙරුවත් සමාජයේ ඉහළ තැනක හිටපු ගමකට උදව් කරගෙන බය කරගෙන හිටපු කෙනෙක්. හරි. සුනිල්. සුනිල් කියන්නේ බුකියක් කරපු කෙනෙක්. අසීමිතව කුඩු බීපු කෙනෙක්. ඔය දෙකශ්‍රී බයික් එකක් තමයි පැද්දේ. BSA වර්ගයේ බයික් එකක් පැද්දා. එතකොට තව එයාගෙන තිබ්බ රෝඩ් මාස්ටර් එකක්. එතකොට නිකාඩෝ නොවත් ෂෙල්ටන්ගේ තව හිටිය සහෝදරයෙක් ලූෂන් කියලා. ඒ ලූෂනුත් අසීමිතව කුඩු ගහපු කෙනෙක්. ඒ ලූෂන් එක්ක තමයි මේ සුනිල් කියන පුද්ගලයා එකටම හිටියේ. යම්කිසි අවස්ථාවක එක්තරා භවින් බස් වීමකදී කුඩු ප්‍රශ්නකදී ඔය ලූෂන්ට පීයෙන් ඇල්ලා සුනිල් මරනවා. ඒ කියන්නේ සුනිල් අතින් ඝාතනය වෙනවා ලූෂන්ට. එතකොට ඒ ඝාතනය විතරයි සුනිල්ට තියෙන්නේ. සුනිල්ට ඔය දේශ සුනිල් කියලත් කියලා තියෙනවලු. මට ඒක හරියටම ඐඩෙන්ටිෆයි කරගන්න බෑ. කොහොමද සුනිල් අයියා කියලා තමයි කියලා තියෙන්නේ. සුනිල් කෙට්ටුයි උසයි කඩවසම් කර්ල් කොණ්ඩේ තිබ්බ පුද්ගලයෙක්. ඉතින් සුනිල් ජයරූපයක් මගෙන තියෙනවා. මට ඒක බල කරන්න බෑ. මොකද ඒක ක්‍රාන්තියට දාන්න තියාගෙන ඉන්න එකක්. හරි. එතකොට සුනිල් කියන්නේ ඔන්න ඒ චරිතය එතනින් ඉවරයි. සුනිල් ගැන එතනින් හරියට කතා කරන්න දෙයක් නැහැ. ඇත්තරම සුනිල් ගැන මහ ලොකු දෙයක් කතා කරන්න නැහැ. සුනිල් කියන චරිතය ගැන කුඩු බිබී අවිදපික තමයි කරේ. ඔය බීසන සමයේ එක්තරා අවස්ථාවකදී ගෙදරදී එයාව අතුරුදහන් වෙනවා. එතනින් එහාට යගෙන කිසිම එකක් නැහැ. මොකද එයාගේ වයිෆ්ලා එයාගේ දරුවෝ තාම ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගැන මම හෙළිදරව් කරන්න යන්නේ නැහැ. මොකද එයා අහිංසක ලෙස ජීවත් වෙන නිසා ඒ මිනිස්සු හරි. එන්න සුනිල් කියන චරිතය අපිට දැන් අයින් කරන්න පුළුවන්. එතකොට දැන් ඊළඟට නාරායන් පිට පීටර් මහා මොළකාරයා. නිකන් කට්ටියක් කියන මේ ඉන්නේ නාවල නිහාල්. කට්ටියක් කියන නෑ නාවල නිහාල් නෙමෙයි මේ ඉන්නේ විශේෂ චරිතයක්. එතකොට ඒ දෙවකට හිටපු ආණ්ඩුවත් එක්ක හිටපු කවුරු වැදගත් චරිතයක් නෑ. නාරායන් පිට පීටර් කියන්නේ එක්තරා මනංකල්පිත චරිතයක්. අපි හොයාගෙන ගියා මගේ අවශ්‍ය වසර 18ක තිස්සේ හොයාගෙන ගවේෂණාත්මක චාරිකාවේ මේ අපරාධ ලෝකය පිළිබඳව කර්ම පාතාලය පිළිබඳව මම හොයාගෙන යනකොට මට හම්බෙනවා එක්තරා අවස්ථාවක ඔය පීටර් කියලා තව මිනිස්සේ. එතකොට ඒ මිනිස්සයා මගේ ප්‍රෝග්‍රෑම්ස් බලලා දිනවා. මම ලියපුවා පහුගිය දවස්වල මුණු පොතේ ලියපු ලිපි ගණනාවක් එයා කියවලා දෙනවා. එතකොට එයා ඇවිල්ලා තුන පහ බඩු බිස්නස් එකක් කරන මිනිස්සෙන් නාරායන් පිට. මේ පීටර් කියන්නේ එයා නෙමෙයි. පීටර්ලා මට දෙතුන් දෙනෙක් හම්බෙනවා. ඒගොල්ලෝ මේකට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ මනුස්සය කියන්නේ මාත්තු හැමෝම ඇවිල්ලා මගෙන් අහන පීටර් කියන්නේ ඔයාද මේකද මේකද. ඒ මනුස්සයා කියනවා මම නෙමෙයි මාත්තු පීටර් කියන්නේ. ඊට පස්සේ තව එක්කෙනෙක් කරනවා අපිට බෑරුමක් කරපු එක්කෙනෙක්. යාත් පීටර්. එයාට නම් පොඩි පොඩි සම්බන්ධකම් ටිකක් තිබිලා තියෙනවා ඔය රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුවත් එක්ක සිරිසේන කුරේත් එක්ක. හැබැයි එයාත් පොඩ්ඩක් නහරකාරයෙක්. හැබැයි එයාත් ඔය කියන තරම් බ්‍රේව් කෙනෙක් නෙමෙයි. හරි. එතකොට ඒකත් මනංකල්පිත චරිතයක් වුණා. නාරායන් පිට පීටර්. ඇත්තටම අතිශෝක්තිය එතන වැඩි. ඒ කතාවල දීලා තියෙන ඒ පුහු චරිතෝ පාතාලේ චරිත නෑ, වැඩකාරයෝ නෑ. ඒක හොඳට මතක තියාගන්න. එනවා කනවා යනවා කියන එක හොඳට ඔළුවේ තියාගෙන ඉන්න. ඒක තමයි ඇත්ත කතාව. ඔතනදී ඉතින් පීටරුත් කියන චරිතයත් අපිට අයින් කරන්න පුළුවන්. හැබැයි බෝධනෙක් කියන නාවල නිහාල් සහ තව ඔය කොලොන්නාවේ හිටියා තාම ජීවිතුන් අතර ඉන්න නිසා මගේ නම කියන්නේ දැන් නම් වයසයි. එයා ඒ මනුස්සයා ගැන චින්තකට එතන කළු වජිත්ලත් එක්ක එහෙම ගොඩක් ප්‍රශ්න තිබ්බ කෙනෙක්. කළු වජිත්ගේ පැත්තේ තමයි හිටියේ. චින්තකට ප්‍රශ්න කරපු දාපු කෙනෙක් තමයි එයා. ඉතින් එයා දෝ කියලා සමහරක් අය කියනවා. ඉතින් ඒක මට හරියටම කියන්න බෑ. මොන කල්පනයක් අනුව මොන හේතුවක් මත ඒ චරිතය නිර්මාණය කරාද කියන එක මම දන්නේ නැහැ.
ඉතින් අපි ඒක බලමු ඔයගොල්ලෝ දන්නවා නම් කවුරු හරි එහෙම කෙනෙක් ඉන්නවා නම් සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් නම් මෙන්න මේ අහවලා කියන එක පහලින් කමෙන්ට් කරන්න ඔයගොල්ලන්ට සම්පූර්ණ අවස්ථාව දෙනවා හරි එතකොට ඒ චරිතෙත් ඉවරයි එතකොට ඇල්බර්ට් ඔන්න ඔබ තමයි හොඳම කතා ඇල්බර්ට් කියන්නේ කවුද ඇල්බර්ට් කියලා චරිතයක් හිටියා හැබැයි ඔය කියන තරම් කපටි ගේම් එක හැන්ඩල් කරගෙන යන චරිතයක් නෙවෙයි ඇල්බර්ට් කියන්නේ උපාලි රංජිත් තමල්සිංහට විසිට් එක ඇදපු කෙනා මම කියන්නම් විස්තරය හරියට ඔය එක්තරා අවස්ථාවක නිකාඩුවට නිකාඩුව තමයි හැමදේරෝ උපාලි රංජිත් එක්ක දකුණු අත වගේ ලයින්ම හිටපු කෙනා නිකාඩුවනොත් ෂෙල්ටන් එතකොට ෂෙල්ටන්ට වෙඩි තියනවා එක්තරා අවස්ථාවක එක්තරා පිරිසක් ඝාතනය කරනවා එතකොට රංජි ඇතුලේ රංජිට විසිට් එක ගෙනියන්න කවුරුත් නැහැ කෑම එක ඒගොල්ලෝගේ ඕනෑපාකම් ගෙනියන්න කවුරුත් නැහැ අන්තිමට රංජිට බත් බකට් එක තියාගෙන එදාගෙන විසිට් එක යන්න හිටීමේ ඇල්බර්ට් කියන වයසක මනුස්සය ඒ කාලේ වෙනකොටත් ඇල්බර්ට් අවුරුදු 60කට කිට්ටුයි 60කට කිට්ටුයි ඒ වගේ වයසක මනුස්සයෙක් විසිට් එක ඇද්ද ඔය කසිපු පෙරන වාඩියක වැඩ කරපු පුද්ගලයෙක් ඉතින් ඇල්බර්ට් කියන්නේ මහ ලොකු චරිතයක් නෙමෙයි එතකොට ඇල්බගෙත් එතකොට අපිට ගන්න දෙන්න එකත් මනං කල්පිත චරිතය එතකොට තුම්මුල්ල පත්මේ කවුද තුම්මුල්ල පත්ම කියන්නේ ඒක අනුවර්තීය නාමයක් පමණයි තුම්මුල්ල පත්ම කියලා කෙනෙක් ලංකාවේ කොහෙවත් හිටියේ නැහැ මොකද වසර 18ක මගේ ගවේෂණයත් එක්ක මට කවදාවත් දකින් අහන්න හම්බුනේ නැහැ තුම්මුල්ල පත්ම කියන්නේ කවුද කියන එක මගේ පරණ ලිපි කියවුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ මුහුණු පොතේ මේ නමින්ම තමයි මම ඉන්නේ තන්දපරණඬ කොටියා කියන පාතාලේ ගැන ලිපි රාශියක් මම ලියලා තියෙනවා වර්ණ පාතාලේ ගැන සහ එක්තරා ඒ සිදුවීම් පිළිබඳව ඒගොල්ලන්ට කියවන්න පුළුවන් මීට අමතරව අමරසිංහගේ උපාලි රංජිත් සිල්වා ඕක තමයි හරිනව එනවාට ඒගොල්ලෝ හැඳින්වුවේ කොටියගොඩ රංජිනොත් උපාලි රංජිත් අමරසිංහ කියන නම අමරසිංහ කියලා පස්සට එනවාට මුලට එන්නේ අමරසිංහගේ කියන කෑල්ල ඒගොල්ලෝ ගේ අමරසිංහගේ එතකොට දැන් ග්ලැඩිස්ලත් එහෙමයි අමරසිංහගේ නොයෙල්ලත් අමරසිංහගේ ඔක්කොම එකම ඥාති ඒක පසුව පහදන්නම් ඒක ලොකු කතාවක් ඉතින් ඔය උපාලි රංජිත් අමරසිංහ කියන පුද්ගලයා මුලින්ම කරේ කසිපු වෙළඳාම එන්න කලින් මෙයා පොපඩම් විකුණනවා පොපඩම් හදලා පොපඩම් විකුණනවා එතකොට ගොඩක් දුක් විඳපු කෙනෙක් සෑහෙන්න ගින්දගම් පොළොවත් එක්ක හැප්පිච්ච මිනිස්සෙක් ඉතින් ඒකකින්වත් හරියන්නේ නැහැ සල්ලි ගන්න මේගොල්ලෝ චණ්ඩි ඒ කියන්නේ ඒගොල්ලෝ ගම අල්ලගෙන හිටපු ගමට උදව් කරපු රංජිත් කුසලාන් ක්‍රිකට් තරඟාවලියක් එහෙම නියෝජනය කරලා තියෙනවා ඒක කප් එකකට මුත්‍රා දාලා දීලා තියෙනවා ඒ රස කතා ඒවම පසුව කියන්න එතකොට ඔය රංජිත් කසිප්පු වලට එන්නේ කොහොමද ඔතන ගමේ කසිප්පු බිස්නස් කරපු තුන්දෙනෙක් හිටියා ඒ තුන්දෙනාට පිටින් කසිප්පු කරන්න කාටවත් දුන්නේ නැහැ රංජි හොරෙන් තමයි කසිප්පු වල දාම පටන් ගන්න බයිසිකලේ දාගෙන බැඳගෙන යනවා මේ රාජගිරියට ගිහිල්ලා තමයි කසිප්පු බිස්නස් එක මෙයා කරේ ගමේ බෙදන් මේ කරන්න දුන්නේ නැහැ එක අවස්ථාවක ඔය රංජි ඔය ලිස්සල වැටෙනවා තුන්දෙනා ඉන්න තැන හන්දියේදී රංජිට අල්ලගෙන ගහනවා මෙයා වැටෙනච්ච පාර ඔය කසිප්පු බෑග් එකල් බදාගෙන බෑග් එක ගෙන හැම තැනම කසිප්පු යනවා එතකොට ඔතනදී අල්ලගෙන ගහනවා ඒ තරහා හිතෙන් දයන් දෙන මෙයා එක තැනක ඩප්පි දින ඩප්පියක් ගන්න ග්‍රනේඩ් එකක් ගහනවා මේ තුන්දෙනා හිරු කරනකොට එතනදී එක්කෙනෙක් මැරෙනවා එක්කෙනෙක් සදා ඔප්පල වෙනවා තව එක්කෙනෙක් ඒත් එයත් තුවාල වෙනවා අදෙන්නේ මැරෙනවා එක්කෙනෙක් ඔප්පල වෙනවා ඔතනින් පස්සේ තමයි උපාලි රංජිත් අමරසිංහට මේ බලය යන්නේ එතකොට එතනින් ගියාම එයා කෙමින් මුළු නගරෙම ඒ කියන්නේ ගමම කොටියගොඩම අල්ල ගන්නවා ඔතනදී තොර කොටියගොඩ සහ රාජගිරියේ සටන බැට මේ වෙනවා මස්කඩ ටෙන්ඩර් වලට එතන නොයෙල්ලත් එක්ක බැසිල් අමරසිංහන නොයෙල්ලා එතකොට ඔය ඇවිලෙනවා අප්පම අප්පලෑ දරුවෝ ඔය ඇවිලෙන්න ගන්නවා ඒ ප්‍රශ්නෙත් එක්ක මේගොල්ලන්ට ලොකු පිරිසක් එකතු වෙනවා මුළු ගමම මෙයාට හැබැයි සපෝට් ඔය බර්නාඩ් සිල්වා මහත්මයා පොලිස් ප්‍රති එතකොට සෝරි ක්‍රයිම් ඕවාසි හිටපු මිරිහාන සෝරි මිරිහාන නෙමෙයි වැලිකඩ වැලිකඩ ක්‍රයිම් ඕවාසි බර්නාඩ් සිල්වා මහත්තයා එකපාරක් රේඩ් එකකට ගිහිපු වෙලාවක ඔය කොටියකට රංජි කියන පුද්ගලයා ඇටෑක් කරනවා කියන්නේ බීලා ඇවිල්ලා එයාගේ කසිප්පු අල්ලපු වෙලාවක ඔතන කොටියකට පාලම ගාවදී බර්නාඩ් සිල්වා මහත්තයාට ගහන්න ආව වෙලාවක බර්නාඩ් සිල්වා ෂොට් දෙකයි ගහන්න තිබ්බේ
මට හම්බුණා බර්නඩ් සිල්වා මහත්තයා මාත් එක්ක කතා කරන වෙලාවේ තමයි මට ඒ විස්තර කිව්වේ. මම ඒක පිළිබඳව ලියලා ඇති පෝස්ට් එකක් 2019 දුකේ මම ලියුවා මට මතක විදිහට. ගහපු පාර මුත්‍රායි මල පහ දෙකම පිට වෙලා තියෙනවා මේ ඔය පුද්ගලයාට උපාලි රංජිත් අමරසිංහට. මොකද බර්නඩ් සිල්වා මහත්තයා කියන්නේ බොක්ස් කික් බොක්සින් කෙනෙක්, හොඳ කික් බොක්සර් කෙනෙක්, රග ප්ලේයර් කෙනෙක්, හොඳ වැඩකාරයෙක්, හොඳ දක්ෂ නිලධාරියෙක්, අවංක නිලධාරියෙක්. එතකොට එයාට පස්සේ තමයි අරුණ සේනානායක එන්නේ ඔතනට. සෝරි, ඇම් ඇන්ටන් සේනානායක. ඔව්, අරුණ සේනානායක. ඔය මාගේ කිරිල්ලි පියාඹන්නේ මා කියන ගීතේ කියන්නේ එයා. එයාවට පස්සේ එයා එනකොට තමයි මෙයා එතනින් යන්නේ මේ අයින් වෙලා මේ ට්‍රාන්ස්ෆර් එක හම්බෙන්නේ. එතකොට ඔය උපාලි රංජිත් තමරසිංහට පසුව ඔය වීරසිංහ මල්ලි මාරච්චි සෑහෙන උදව් කරනවා. සිරිසේන පුරේ සහ වීරසිංහ මල්ලි මාරච්චි, ප්‍රේමදාස ආණ්ඩුව. මෙයා මුලින්ම වැඩ කරන්නේ අතට. අතෙන් පස්සේ එයා වැඩි දේවල් වෙනුවෙන් එයා යනවා එක්සත් ජාතික පක්ෂයට. එතනදී සාමවිනිසුරු කමක් හම්බ වෙනවා මුළු ලංකාවටම. සාමවිනිසුරු කියන චරිතය. ඉතින් සාමවිනිසුරු කම හම්බුණාට පස්සේ සෑහෙන මෙයා ගන්නව ග්‍රාමෝදය බල මණ්ඩලයේ සභාපතිකම. එතකොට එයා තියෙන හරක් හම්මඩුවක් ඔය අල්ලගෙන ඉන්න සෙට් එකට දඬුවම් කරන්නේ හරක් හම්මඩුවේ තමයි. ගැට ගහලා ඉවර වෙලා හරක් හම්මඩුවේ බස්සලා තියෙනවා කෙම් හරක් පල්ලෙන හම පල්ලෙන මේකට පණුව දාලා ගහපු තුවාල වලට පණුව ගිහිල්ලා එන ගඳයි මේ හම්මඩුව වල තියෙන බලවල්. ඉතින් ඒවයි බස්සන එක තමයි කරන්නේ මෙයා. එතකොට රංජිත්ගේ තව තිබ්බා විශේෂම දෙයක්. තරහ ගියාට පස්සේ ඇගේ වොච් එකක් තියෙන එක ගලවලා පොලේ ගහලා පොලේ ගහලා පොඩි කඩයක් කරා ගෙදර. ඔය කඩේටත් වෙඩි තියෙනවා ගිහිල්ලා නොවේ. ඒවා ඒ කාලේ වෙච්ච සිදුවීම්. ඉතින් අවසානයේ වැලිකඩ ඔය පොලිසිය ඉස්සරහදී උපාලි රංජිත් අමරසිංහ වෙඩි තියලා ඝාතනය කරනවා. එතකොට දැන් ඔගොල්ලෝ දැන් කතාව පැහැදිලි ඇති. කතා කරන්න තරම් දෙයක් නැහැ. උපාලි රංජිත් ගැන ටිකක් කතා කරන්න තියෙනවා. ඔය ඒ පිරිස්සේ හිටපු සුදා එතනින් ගියාම නිකාඩෝ ගැන කතා කරන්න තියෙන රෙන්ඩ මහලොකු දෙයක්. ඒ සුනිල් සහ ඔය පීටර් ගින චරිතයවත් එතනින් ගියාම ඇල්බා ගින චරිතයවත් ගැන කතා කරන්න නැහැ. හරි, අර විශේෂම කියන්න ඕනේ පාතාලය කියන්නේ ඔය දැන් මේක අලුතෙන් ඇවිල්ලා බලන කට්ටියට මම කියන මම දැක්කක් ඔය පිටතන කමෙන්ට් කරලා තිනු ඔබ මොනාද දන්නේ ඔබ මොනාද ට්‍රයි මම ගැන මම පොඩ්ඩක් කියන්න ඔකට හඳුනලා දෙන්න. වසර 18ක් තිස්සේ ලංකාවේ පාතාලය සමග ගැටිලා, ඒ කියන්නේ පරණ පාතාලය හෝ ඒ පුජ්‍යලයන් හොයාගෙන ගිහිල්ලා ගවේෂණාත්මකව තොරතුරු සොයාගෙන ගියපු මම හිතන්නේ පළවෙනිම මනුස්සය මම වෙන්න ඕනේ. වෙන කවුරු මම දන්න තරමින් නෑ. මොකද මෙච්චර ඉන් ඩීටේල්ස් කවුරුත් ඒවා කියලාත් නෑ, අද වෙනකන් දන්නෙත් නෑ. ඉතින් අපරාධ විද්‍යාව ගැන අනිත් එක තමයි අපරාධ විද්‍යාව හදාරන කල්ටියට එතනින් ගියාම පරීක්ෂණාත්මකව ඒවා හොයාගෙන යන මිනිස්සු කෙනෙක්ට හොයාගන්න කරුණු අද ලංකාවේ නැහැ කොහෙවත්. මේ සම්බන්ධව කියන්නේ නාවල් නිහල් කවුද ඝාතනය කරේ, චින්තක මැරුණේ කොහොමද, ධම්මික මැරුණේ කොහොමද, කළුවජිත් ඝාතනය වුණේ කොහොමද, ඒ මූලාශ්‍ර මුකුත් නැහැ අද වෙනකොට. ඉතින් මේ වගේ දෙයක් බොහොම කැපකිරීමක් කරලා කරපු කෙනෙක් මම. මම ගැන උනත් උදන් ගන්න නෙමෙයි. ඉතින් වසර 18ක් යන ලොකු කාලයක්. දැන් වසර 19 කරත් කිට්ටි තව ටික දවසකින්. ඉතින් 2003 ආරම්භ කරපු ගමනක් මේක. කඩුවෙල ඝාතනයෙන් පස්සේ තමයි මම මේක ඉන්ට්‍රස්ට් වෙන්නේ ගොඩක් මේක ගැන හොයන්න. එතන ඉඳලා බැහැලා එක එක ලින්ක් හොයාගෙන අපරාධ වෙච්ච අයගේ ඒ පවුල්වල ඒ දරුවන්ගේ එතන අපරාධ කණ්ඩායම් වල හිටපු සමාජිකයන්ගේ ඒගොල්ලෝ ඈත්ලා ඉන්න කට්ටියව සම්බන්ධ කරගෙන ඒ මුල් හොයාගෙන එතකොට ආරක්ෂක අංශවල හිටපු සමාජිකයන්ගෙන් පොලිසියවල හිටපු සමාජිකයන් ඒගොල්ලෝ පැන්ෂන් ගිහිල්ලා මේ වෙනකොට ඒගොල්ලෝ ආගෙන ගිහිල්ලා ඒවා විස්තර අරගෙන ඒ අපරාධ වාර්තා අරගෙන එතකොට ඒ ඝාතනය වෙච්ච පිල් වලට ගිහිල්ලා ගහපු විදිය එතකොට ඒගොල්ලෝ මරපු ඝාතනය වෙච්ච පිරිසේ ඒවා ඒ ඔක්කොම හොයාගෙන කරපු ලොකු මේ වචනෙන් කියන්න බැරි තරම් ගවේෂණ ලොකු මහන්සියක් ලොකු කාලයක් කැප කරපු දෙයක් මේක තමයි මේ ග්‍රන්ථයක් බවට පරිවර්තනය වෙන්නේ. ඒක ලොකු මම හිතන්නේ ලංකාවේ ලොකු හැරවුම් ලක්ෂයක් වේවි මේ පොත කවදා හරි මම හිතනවා එහෙම. ඉතින් අනිත් එක මේ විදිහට ඕපන් මම කවදාවත් අලුත් පාතාලය ගැන කතා කරන්නේ නැහැ. මම කතා කරන දෙයක් නැහැ. මට වැඩකුත් නැහැ. මම 2015 පෙර පැවති පාතාලය පිළිබඳ විතරයි මේවා කරන්නේ. ඒ සමයන් ඝාතනය ගැන මම කරේ ඇත්තටම
ඒක විශේෂ දෙයක් නිසා සත්පුද්ගල ඝාතනයක් ඇම්බුෂ් ස්ටයිල් එකකට කරපු ඝාතනයක් නිසා ඒක ගැන මම විස්තර ටික කිව්වේ. ඉතින් ඕක තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. ස්තුතියි රැදී සිටියට. මොකද අපි විශේෂ වැඩසටහන් කිහිපයක් ඉස්සරහට හම්බෙමු. මේක පැය ගණන් කරන්න තරම් ලොකු වැඩසටහනක් නෙවෙයි. හේතුව නම් ඉතින් ඇත්තටම මේ පිළිබඳව කතා කරන්න දෙයක් නැහැ. ඔගලොන්ට දෙන්න තියෙන එක අවවාදයයි. මට කවදාවත් පාතාලයට ගමනක් නැහැ. ඔගොල්ලෝ නිකන් බොහෝ චරිත ඔළුවේ තියාගන්න එපා. සුනිල් මම සුනිල් වගේ වෙනවා, මරයට ගහනවා, මෙයාට ගහනවා. ඒකව කවදාවත් කරන්න එපා. එක තැනකදී පාමංකඩ අශෝක එක්තරා ඝාතනයක් කරලා ඇවිල්ලා කියන එක්තරා පුද්ගලයෙකුට සමහරට මේක ඔහු නරඹනවා ඇති. මේ නරඹනවා නම් ඔහුට මතක් වෙයි කියන දේ. බලන්න මේ ආයුධය තාම රස්නේ. එතකොට මේ මොස්සේක මරලා ඇවිල්ලා. මේක මට හරි බරක්. මේ ආයුධය මට හරි බරක්. මේක කවදාවත් අල්ලන්නවත් හිතන්න එපා. ඒ කියන්නේ ආයුධය පොඩක් දෙන්න බලන්න කිව්වට පස්සේ තමයි කියන්නේ. වුණත් ආසයිනේ මොකද ආයුධ දෙක අටක් ගාලා අල්ලලා බලන්න. ඒ බලන්න හදනකොට අශෝක කියනවා මේක අල්ලන්නවත් හදන්න එපා. මේක හරි බරක්. මේක හරි පවක්. මේක මම විඳවනවා ඉතින්. බලන්න මේ ආයුධය තාම රස්නේ. ඒ කියන්නේ මිනිස්සයාගේ ඇඟ වගේ තාම රස්නේ. එන මනුස්සයෙන් මරලා ඇවිල්ලා තියෙන්නේ. කොච්චර හිතින් එයා විඳවනවද? ඉතින් අපරාධයක් කරන පුද්ගලෙක් සෑහෙන විඳවනවා. එයාට නිින්ද යන්නේ නැහැ, කණ්ඩ බෑ, බොණ්ඩ බෑ. ඈ එතකොට ඊනෙන් බය වෙනවා, බෙල්ල මෙරිකන් දෙනවා. මොකද ඝාතනයක් කරන මනුස්සයා තමයි දකින්නේ අවසානයේ එයාගේ ඝාතනය වුණ පුද්ගලයාගේ ඇස් දෙක. එයාගේ මූණ ඉරියව්. ඒ මනුස්සයාගේ ඇස්වල තියෙන මරණ බය, ඒ මනුස්සයාගේ අඳෝනාව, ඒ විලාපය එයාට ඇහෙනවා. එයා දකිනවා මේ මනුස්ස අන්තිමට විඳවන හැටි. බලන්න දැන් සාමාන්‍ය CCTV වල වැදිලා ඇති මේ යම් යම් කාලවල වෙච්ච සිදුවීම් වෙඩි තියබීම්. ගොඩක් ෂූටර්ස්ලා කරන්නේ ඇස් දෙක පියාගෙන තමයි වෙඩි තියන්නේ. ටක් 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 ගාලා ගෙවුවා, දිව්වා, දුවලා ගිහින් බයිසිකල් එක නැගගෙන ගියා. මොකද අවස ඒ ෂූටර් උන කොච්චර හිත හයිය මිනිස්සෙක් වුණත් අවසානයේ අර මිනිස්සයාගේ ඇහැට ඇහක් කවදාවත් මුණ දෙන්නේ නැහැ. ඉස්සර කට්ටිය නම් ඉතින් ගිහලා ටාගට් ගහපු කට්ටිය හිටියා. හැබැයි ඒ අයියලා කවුරුත් අද වෙනකොට ගිරදුන් අතර නැහැ. ඔන්න ඕක තමයි ගන්න ඕනේ. කියන්නේ අපි ගත්තෝ අවියම නැසි. කවදාද පාතලට පැවත්මක් නැහැ. ඕකට යන්න හිතන්නවත් එපා. මට දෙන්න තියෙන ආවාදේ මොකද මේ 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 වැඩසටහන් කරන්න මේ චැනල් එකේ තියෙන ප්‍රධානම මූලිකත්වය තමයි කවදාවත් පාතාලේ බිහි නොකරන්න. මොකද පාතාලේ කියන එකට කිසිම නැහැ. කවදාවත් ගොඩේම නැහැ. අපි ගත්තෝ අවියම නැසිම යනවා. එන අපි තව වැඩසටහනකින් හම්බෙමු. ස්තුතියි ඔබ සියලු දෙනාටම නැවතත් අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. තව අලුත් වැඩසටහනකින් අපි ඔබ මුණ ගැහෙන්න එන්න. එහෙනම් ජය වේවා. ආයුබෝවන්.